දෙකක් විතර කොළඹ හිටියේ නෑ. ඉතින් මම ඉන්නේ මේ හබුදලේ ප්‍රදේශයේ ඉන්නවා, ඇවිදිනවා, ඔයගොල්ලන්ට වීඩියෝස් දානවා. ඉතින් අද පොඩ්ඩක් පොඩි කම්මැලි දවසක් හිතුණා කොහේ හරි ගිහිල්ලා කැම්පින් එකක් කරන්න ඕන කියලා. ඒ වුණාට යන්න පෙට්‍රල් නෑ. ඊට පස්සේ මම බෙරගල වැල්ල වායේ පාරේ මැදක් හරියේ ඉඳන් මග එන ත්‍රිවිල් එකක් ආවා. ඒකෙත් පිටිපස්සේ එල්ලීලා වගේ ආයි ඩීසල් ත්‍රිවිල් එක කොහොම හරි බෙරගලට ආවා. බස් හොඳටම අඩුයි. ඉඳලා කොළඹ බස් එකක් යනවා. ඒකෙත් ඇතුළට ගන්නෑ. මොකද මේ මම යන්න හදන්නේ කළුපහනට. කළුපහනෙන් බබරකන්ද පාරේ තමයි මම මේ අද ගිහිල්ලා කැම්ප් කරන්න හිතන් ඉන්නේ. ඉතින් බෙරගලට මෙතෙන්ට එලා වාඩි වෙලා ඉන්නවා. බස් එකක් හරි ලොරියක් හරි මොකක් හරි එනකම් මං ඊළඟට බහින තැනින් අපි කතා කරලා බලමු කොහෙද යන්නේ කියලා. එහෙනම් අපි උතරින් බලංගොඩ බස් එකක් බිනගල සෑහෙන්න වෙලාවක් ඉඳලා පෑයකට වඩා ඉඳලා බලංගොඩ බස් එකක් ආවා. බලංගොඩ බස් එකේ ඇවිල්ලා පැස්සා කළු පහනින් ඊට පස්සේ බබරකන්ද දියල් පාරේ ආවා. දැන් කිලෝමීටර් 2-3ක් විතර පයින් ආවා දැන් තමයි යනකොට. ඉතින් යන්න කිසිම වාහනයක් නැහැ. මේ පැත්තේ මොකද පෙට්‍රල් නැති හින්දා කිසිම වාහනයක් දැක්කෙත් නැහැ. මං හිතන්නේ මෙහි වෙනදාට ට්‍රැෆික් පවා තියෙන දවස් මං දැකලා තියෙනවා මේ බබරකන්ද බලන්න. ඒ වුණාට දැන් එහෙම එකක් නෑ. මේ යාළුවෙකුත් හම්බුණා. මෙයා ආවා දැන් දිගටම මාත් එක්ක. මෙතනින් උඩට යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. යන්න පුළුවන් දුරක් ගිහිල්ලා කැම්ප් කරන්න කියලා තමයි බැලුවේ. දැන් ඉන්නේ බබරකන්ද ඉස්සරහා හරියටම. ඉතින් මේකේ මේ කොච්චර උසද, මේක ලංකාවේ කීවෙනි උස ඇල්ලද කියන එක ඒ විස්තර ඉදින් වැඩි ඕනේ ලංකාවේ උසම දිය ඇල්ල. වැඩි ඔගොල්ලෝ ඕන තරම් වීඩියෝස් වලත් දැකලා තියෙනවා. ඒ වගේම මේ Google කරත් හරි මෙතෙන් තාපු වෙලාවක් හරි මෙතන ගහලා තියෙනවා. ඒක බලා ගන්න පුළුවන්. මොකද මේක ට්‍රැවල් බ්ලොග් එකක්ම නෙමෙයි මම කරන්නේ. මම එදිනෙදා ඉතින් මේ ඉන්න ගමන් මම ඉස්සරහ කලිනුත් හිතිච්ච හැටි ඇවිදින්න යනවා. ඒ වගේ එහෙම කරන ගමන් කරන්න ගත්ත බ්ලොග් එකක් තමයි මේක. ඒත් එක්කම මේ විශේෂම දේ තමයි ඉස්සර නම් මොහොක හරි යනවා. දැන් වාහන එකක්වත් නැහැ පාරේ. පෙට්‍රල් නැති හින්දා කිලෝමීටර් 4.95 පහු කළා. ටිකක් දුර ආවා. මහන්සි සෑහෙන්න දුරක් ආවා පයින්. මේ මම මේ දැන් ඉන්න තැනටත් අමරකන් තියලා ලස්සනට පේන. ඒ වගේ මෙතන මේ ලස්සන ෆයිනස් කැලයක් තියෙනවා. උඩට දැන් යන්න කියලා තමයි බලන්නේ. බලන කොච්චර දුර යන්න පුළුවන් වේවිද කියලා. දැන් ටිකක් හවස් වුණත් එක්ක යන්න පුළුවන් තරමක් දුර ගිහිල්ලා හද කැම්ප් කරන්න තමයි මං හිතන් ඉන්නේ. අර ආපු කළු පාට බල්ලත් ඉන්නවා තාම. ඒ වතුර තිබ්බනම් අතරත් පුළුවන් මල් කැම්ප් කරන්න. කන්දක් නැගින්නේ සෑහෙන්න මහන්සි. මේ හොඳට වැස්සා දැන් ටිකකට කලින් ඇසේ තෙමිලා ඔක්කොම කරලා දැන් ආයි යනවා.
ආහාර මහන්සි සෑහෙන දුරක් ආවා. ඉතින් ගොඩක් ඒ කියන්නේ ට්‍රැවල් කරන කට්ටිය, හයික්ස් යන කට්ටිය දන්නවා මෙතන මේ විස්ටයා කේස් එකේ මේ පාරේ වතුර වල ගැන දන්නවා ගොඩක් අය. ඉතින් මෙතනින් චුට්ටක් උඩ තමයි වැලි වංගුව කියන තැන තියෙන්නේ. එතන නම් සාමාන්‍ය ගොඩක් කට්ටිය කැම්ප් කරන තැන මම කලිනුත් කැම්ප් කරලා තියෙනවා. බලන්න ඕනේ එතන කට්ටිය හිටියොත් එහෙම වෙන තැනක් බලනවා කැම්ප් කරන්න. එහෙමත් නැත්නම් එතන යනවා. දැන් නම් මේ හොඳට මහන්සි නිසා පොඩ්ඩක් නාලා යන්න කියලා බැලුවේ. දැන් වෙලාව 5ට විතර ඇති. මේ කළුවර එන කලින් ටෙන්ට් එක ගහ ගන්නත් ඕනේ. එහෙමත් නාගන්න ඕනේ. මහන්සියින්ද මේ වතුරට බහින්න කියලා බැලුවේ. මගේ දා සීතලයි කියලා උඩ උඩින් එන වතුර පාරක් ඉඳා. ලොකු සීතලක් නැහැ. අපි මෙතනින් නාලා ඊට පස්සේ යන්න කියලා බැලුවේ කැම්ප් එක හදන්න, ටෙන්ට් එක ගහන්න. මෙතනින් චුට්ටක් උඩ තමයි මේ අපි හිතන් ඉන්නේ ටෙන්ට් එක ගහන්න. එහෙනම් අපි ඉතින් නාලා කරලා එතනට යන්න. මාරස හිතලයි වතුර මේ පිරිසිදු වේ වගේම හොඳටම පිරිසිදුයි. ඉතින් මෙතන ගොඩක් අය හයික් කරන කට්ටිය, ඩිවිස් ට්‍රැකේස් එක යන කට්ටිය, බයික්ස් වලින් ට්‍රැවල් කරන කට්ටිය ගොඩක් අය ඇවිල්ලා නාන තැනක් මෙතන. මේ සාමාන්‍ය දැන් මේ වීඩියෝ එක කරනකොට පහමාර 6ට ළඟයි. මාරස හිතලයි මේ ඒවට නෑවා. මේ සනිපයි දැන් ගිහිල්ලා උඩ තැනක් හොයලා ටෙන්ට් එක ගහලා කැම්ප් කරන්න ඕනේ. කේස් එකේ වැලිවංගුවට ආව කොමාරි අමාරුවෙන් ඇවිල්ලා ඉවර වෙලා ටෙන්ට් එක ගහගත්තා. ඉතින් අද රෑ මම මෙතන තමයි ඉන්නේ. බැලුවා මෙතන උඩ තියෙන කන්දකට යන්න කියලා බැලුවා. ඒත් වෙලාව මදි, දැන්නුත් ගොඩක් හවස් වෙලා තියෙන්නේ. ඒක හින්දා අද රෑ මම මෙතන කැම්ප් කරලා හෙට උදේට මෙතන හරි ලස්සන තියෙම පෙන්වන්න වීඩියෝස් ටිකක් මේ ඉස්සරහද මට කෙලින්ම ඉස්සරහ තියෙන්නේ දෙ දනකල කන්ද. ඒ වගේ ඉතින් අතර පහල තියෙනවා, ලංකා ඇල්ල තියෙනවා, යහල තැන්න තියෙනවා. ඒ වගේ ගොඩක් තැන් තියෙනවා. ඉතින් මෙතන මේ පාරේ උඩට ගියාම ඔහියට තමයි වැටෙන්නේ. හරිම ලස්සන තැනක්. හැබැයි ඒ කියන්නේ ගොඩක් අය මෙතෙන්ට එනවා. හැබැයි දන්නේ නැති අය ආවොත් එහෙම මේ තැන් විනාශ කරන්න නම් එපා. ඒක තමයි මට ඉල්ලන්න තියෙන එකම දේ. ඉතින් එහෙනම් අද රෑ මම මෙතන කැම්ප් කරනවා. රෑ ඩෙවිල් ස්ටෑකේස් එකේ වැලි වංගුවේ තමයි කැම්ප් කරේ. හොඳට නිින්ද ගියා.
පල්ල ඇතියෙන මේ ලංකෑල් එහෙම සද්ධය ලස්සන්ට හෙනවා. ඊට පස්සේ බොඩිබොඩි සත්තුන්ගේ සද්දය විති රෑට හෙනවා. ඒ වගේම තමයි මේ දේට කුරුල්ලෝ හෙම ලස්සට හෙන හරි හරිම මේ හරි හරි නිස්කලංක තර. ඉතින් මේ ඒ ගැන කියල වැඩක් නැහැ. හේතුව මේ මං පොඩි මං හිතුවා මේ කෑම්ප් කරන්න ආස. හැබැයි දැනට ඔය හයික් කරන කෑම්පින් යන එහෙම අය නෙමෙයි. දැන් අලුතින් ඉස්සරහට ජීවිතේර කෑම්ප් කරලා නැති එහෙම යන්න ආසාවෙන් ඉන්න ට්‍රැවල් කරන්න කැමති කට්ටියට පොඩි පොඩි දේවල් ටිකක් කියන්න. විශේෂයෙන් ඔගොලෝ කෑම්පින් යන්න හිතන් ඉන්නවා නම් මුලින්ම ඩබල් ලේය ටෙන්ට් එකක් ගෙනියන්න. කොහොම හරි එක රෙන්ට් කරලා හරි ඔගොලෝ ගන්නවා නම් හරි ඩබල් ලේය ටෙන්ට් එකක් ගන්න. රේන් කවර්ස් තියෙන හේතුව වැස්ස හරි පින්න හරි ආවොත් එහෙම තෙමෙන් නැති වෙන්න ඕනේ. ඉතින් ඊට පස්සේ සීතල පැත්තකට යනවා නම් ඔගොලෝ අනිවාර්යෙන්ම ස්වෙටර් එකක් සීතලට අඳින එකක් කන් දෙක වැහෙන දේ මේ මොන හරි මේකකුයි කකුල් දෙකට දාගන්න එක්කෝ මේ සරි මොන හරි කකුල් දෙක කන් දෙකයි වැහෙන දෙයක් අනිවාර්යෙන්ම ගෙනියන්න. ඊට පස්සේ පොරවන ටිකක් බ්ලැන්කට් එකක් ටයිපේ ගොඩාක් ඝනකම නැති බෑග් එකේ දාන් යන්න පුළුවන් එකක් ගන්න. ඒත් එක්කම ස්ලීපින් බෑග් එකක් ගන්න පුළුවන් නම් ඒත් ප්‍රශ්නයක් නැහැ. තවත් හොඳයි. ඉතින් ඊට පස්සේ ගිහිල්ල ඉවර වෙලා ඔගලොන්ට තව තව පොඩි දේවල් ටිකක් මට ඔලුවට එන දේවල් ටිකක් කියන්නම්. මේ අද්දි මේ ගන්න ඔගොල්ලෝ කෑම ගෙනකොටත් ගොඩක් වෙලාවට මේ බලන්න ඔය නූඩල්ස් මේ ෂණික නූඩල්ස් වගේ දේවල් බර අඩු වෙන දේවල් ගෙන පළතුරු ගෙනියන්න ගොඩක් වෙලාවට පුළුවන් නම් හේතුව අපේ ඇඟේ එනර්ජි එක එහෙම තියාගන්න පුළුවන් වෙනවා. ඒ වගේම ඔය ෂණික නූඩල්ස් වගේ දේවල් හදාගන්න ලේසි. පුළුවන් නම් අර පොඩි ගෑස් එකක් අර පොඩි සිලින්ඩර් එක වගේ එක ගහලා මේ කරන ගෑස් එකක් ඒවා රෙන්ට් එකට එහෙමත් තියෙනවා ගොඩක් තැන්වල මම දැකලා තියෙනවා. එහෙම හරි ඔගොල්ලෝ ගන්නවා නම් ඒ වගේ එකක් අරන් හරි. එහෙමත් නැත්නම් ඔගොල්ලෝ හිතනවා නම් ඔගොල්ලෝ යන තැන වැස්ස කාලෙක නෙමෙයි නම් දර ටිකක් එකතු කරගෙන ගල් ටිකක් තියලා එහෙම උයා ගන්න බලාපොරොත්තුෙන් යනවා නම් ඒකට අවශ්‍ය එක කියන්නේ කෑම උයන එක වළඳක් වූ දෙකක් ඇල්මීනියම් ඒවා ගෙනියන්න. ඒ කියන්නේ ගොඩක් බර අඩු කර ගන්න බලන්න ඇඳුම් පැත්තෙන් වුණත් ඇඳුම් වුණත් පුළුවන් නම් දෙකක් විතර පුළුවන් නම් හොදලා දින්න වගේ ගෙනිච්චනම් හොඳයි. මොකද යද්දී ගොඩක් වෙලාට බර අඩු වෙන්න ඕනේ බෑග් එකේ. ඒ වගේම තමයි ටෙන්ට් එක ගහනකොට හැම වෙලාවෙම බිම බලන්න ගල් තියෙනවද. ඒ හරියේ ගොඩක් වෙලාට කැලේ සමහරලාට ඇතුල් වලට ගියාන් පස්සේ එහෙම අපිට අර හරියටම ෆ්ලැග් ටැග් නැති වෙන්න පුළුවන්. ඒ වුණාට බලන්න නිදා ගන්නකොට ඇගේ හැඩෙන විදිහ ගල් තියෙනවද ඒවා පොඩ්ඩක් එහෙම ලයික් කරලා ඒ විදිහට හදාගන්න මේ ටෙන්ට් එක තියාගන්නකොට. ඒත් එක්කම ඔගොල්ලෝ කෑම්ප් ෆයර් එකක් ගින්දරක් ගහනවා නම් හැම වෙලේ මේක ගැන සෑහෙන්න ගොඩක් දේවල් හිතන්න ඕනේ. හේතුව හුලං වෙන දිශාව බලන්න. ඔගොල්ලෝගේ ටෙන්ට් එක කෙලින් හුලං වෙනවා නම් ඒ කියන්නේ ටෙන්ට් ඒ කියන්නේ හුලං වෙන පැත්තට හදන්න එපා. මොකද ඒක ගිඩි පුපුරු හැම හුලඟට ගිහිල්ලා ඔගොල්ලෝගේ ටෙන්ට් එකට වැදිලා ඉවර වෙලා ටෙන්ට් එක පිච්චෙන්න පුළුවන්. ඒත් එක්කම මේ වගේ තියෙන මේ තනකොළ වගේ එක්ක නැත්තම් මානං ඔය ගිනි කීරස් එහෙම තියෙන හරියක් වගේ නම් පොඩ්ඩක් බලන්න මේ හුලඟට හෝ ඒ ළඟ ඇවිදෙන මොන හරි දෙයක් තියෙනවද කියලා. මොකද ඒවෙන් මේ ඌ තියෙන පල්ලෑ බැලුවොත් එහෙම හොම වෙනවා. පල්ලෑ මේ පත්තු වෙලා තියෙනවා වගේ මේ නම් සමහරට ටැප් කරලා දෙමෙයි වෙන්න පුළුවන්. ඒ වුණාට ඔය උඩ දියලුම ඒ වගේ තැන්වල එක්ක ඊට පස්සේ ඔය ඇල්ලේ අර මේ සමහර තැන්වල මේ ඒ වගේ කියන්නේ කෑම්ප් ෆයර් එකක් හින්දා කඳු පිටින් ගිනි අරන් තියෙනවා. ඉතින් ඒව ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඒත් එක්කම ඕගොල්ලෝ කෑම්ප් කරන්න යනකොට කොහෙද යන්නේ කියන එක බලන්න ගොඩක් වෙලාවට කියන අලුතින් යන කෙනෙක් නම් කවුරු හරි කෙනෙක් ගියපු තැනකට බලලා යන්න. හේතුව සමහර තැන් තියෙනවා කෑම්ප් කරන්න අවසර දෙන්නේ නැති තැන් තියෙනවා, සමහර තැන් තියෙනවා සත්තු ඉන්න තැන් තියෙනවා. ඉතින් ඒක හින්දා හිතුවමනාපයට හිතචා මෙතන යනවා කියලා ඒ අර ඒ ගැම්මට යන්න එපා. හේතුව ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්.
සත්තුන්ගේ ප්‍රශ්න තියෙන පුළුවන් මිනිසුන්ගේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් ඊපස්සේ වඩ ජීවියකින් ඇති ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් ඉතින් ඒ හින්දා ඒකත් චුට්ටක් විතර මේ ඒ ගැන පොඩ්ඩක් හොයලා බලලා කවුරු හරි කෙනෙක් ගියපු තැනක් හෝ ළඟදි ගියාද කියලා බලලා ඒක විස්තර ඔක්කොම අහන්න ඉතින් මේ මම මේ අද කැම්ප් කරපු තැන නම් මේ හරි කොටි ඉන්න දිවියෝ ඉතින් ඒ කොටියා ඉන්න හින්දා ගොඩක් වෙලාට ඔය අපිත් එක්ක දැන් උඩට එනකොට බල්ලෝ එහෙම ආවා. ඉතින් මේ ආපු එක බල්ලෙක් දැන් වෙනකොටත් නෑ ඇත්තටම. ඉතින් මේ දන්නේ නෑ ඔයා ගෙදර ගියාද නැත්නම් මං ගිහිල්ලාද එහෙම දන්නේ නෑ. මොකද මේ හැරි සාමාන්‍යයෙන් කොටි ඉන්න අපිට පහලින් එනකොටම කව බල්ලා පරිස්සම්. ඉතින් මේ බල්ලා අපි එයා වෙලෙව්වට ගියෙත් නෑ. ඉතින් එක බල්ලෙක් නම් ඉන්නවා අනිත් එක්කෙනා දන්නේ නෑ මොකද වුනේ කියලත්. ඉතින් මේ ඒ වගේ ඊට පස්සේ ඔගොල්ලෝ යනවනම් ඔය ඩ්‍රයි ජෝන් එකේ හරි වගේ පැතිවල අලි ඉන්න පැතිවල විශේෂයෙන් උඩ දියලුම පවා අලි ඉන්නෝ ඉතින් අලි ඉන්න තැන්වල වුණත් බොහොම ප්‍රවේශමේ පුළුවන් නම් ඒ කියන්නේ කොන් තුනක හෝ අතරක පොඩි සාමාන්‍ය පොඩි ගිනි පත්තු කරවත් එහෙම ඒගොල්ලෝ එනවා ප්‍රතිශතය අඩුයි ඉතින් ඒක චුට්ටක් බලන්න මේ වගේ කොටි හැම ඉන්න දිවියෝ ඉන්න ඒ වගේ එරියා එකක ඔගොල්ලෝ කැම්ප් කරනවා නම් ඔගොල්ලොන්ගේ පිරිසෙන් ඒ කියන්නේ පිරිසෙන් අයින් වෙලා ඒ කියන්නේ කෝල් එකක් ගන්න හෝ වෙන අවශ්‍යතාවයන් සඳහා ගොඩක් ඈතට යන්න එපා. ඒ කියන්නේ තනි වෙච්ච හැටිය සමහරලාට ටැග් කරන්න ඉඩ තියෙනවා. ඉතින් මේ වගේ දෙයක් වෙලා තියෙනවා කුමන ආද යාත්‍රාව යනකොට දාස් ගාන කට්ටි යන සිය ගානක් යන ඉතින් ඒ අතරේ එකපාරක් කුඹන කැලේ පහු කරලා ගඟක් අයිනේ කැම්ප් කරන තැනක් තියෙනවා ඒ කට්ටි රෑ නැවතිලා තියෙන එතන ඉතින් එතන ටීච කෙනෙක් එයාගේ අවශ්‍යතාවයක් සඳහා ඒ පිරිසෙන් එළියට ගිහිල්ලා ගඟේ එක තැනකට ගිහිල්ලා තියෙනවා ඉතින් ඒ වෙලාවේ කුටියා එයා වැඳගෙන ගිහිල්ලා තියෙනවා ඉතින් ඒ වගේ දේවල් තියෙනවා ඒ වගේම අලි හිටියොත් එහෙම අලි ඇටැක් කරන්න පුළුවන් ඒ වගේ වෙනත් සත්තු සර්පයෝ ඉතින් බොහොම අනිත් එක තමයි ටෙන්ට් එක හැම වෙලේම ටෙන්ට් එකේ ඇරියොත් එහෙම ඒක වහන්න හැම වෙලේම වහන්න චුට්ටක් එළියට කතා කරන්න ගියත් මොන දෙයකට එළියට ගියත් ටෙන්ට් එක වහන්න හේතුව සත්තු රිංගන්න පුළුවන් ඉතින් අපි දන්නේ කෂන් එකකින් රිංග ගන්න පුළුවන් සර්පෙක් වෙන්න පුළුවන් මොනවා හරි වෙන සතෙක් ඉතින් ඒවත් පොඩ්ඩක් ඔළුවේ තියාගන්න ඉතින් ඔගොල්ලෝ ගෙලියන සමහරලාට පොඩි පොඩි අවශ්‍ය දේවල් ලිස්ට් එකක් හදාගන්න පිහියක් අවශ්‍ය වෙනවා කෑම වලට ඊට පස්සේ ගියන්න හැන්දක් මේ ගොඩක් අඩුවෙන් දේවල් හදාගෙන ගෙලිහිල්ලා බර අඩු කරගන්න ඊට පස්සේ ඔගොල්ලෝ 3-4 දෙනෙක් යනවනම් ඒකට ඒ බල් බෙදාගෙන එහෙම ගෙනියන්න මේ හේතුව සෑහෙන දුර හයික් එකක් ආවොත් එහෙම කැලයක් ඇතුලේ හෝ ඒක දැන් මම නම් ආවේ මේකේ පාර දිගේ ටිකක් අමාරුයි වුණාට ඉතින් අපි සමහරලාට මේවා ඒ පවා නගිනෝ මේ ඔය දෙතනගල මේ පැත්තේ යාල් තැන්න ඔය වගේ ටිකක් මිඩ් බකල්ස් රේන්ජ් එකේ වෙන්න පුළුවන් ඉතින් ඔහොම යනවා ඉතින් එතකොට අපිට මේ වගේ හොද පාර යන්න හම්බෙන්නේ කැලේ යන්න වෙන්නේ කඳු නගින්න වෙනවා ගල් උඩ බඩ කන්න වෙනවා ඒ වගේ දේවල් තියෙනවා ඉතින් බරත් එක්ක හරි අමාරුයි සමහර වෙලාවට එහෙම යන්න එකින් උපරිම බර අඩු කරගන්න ඉතින් මම නම් මේ පාර ටිකක් බර බෑග් එකක් ගෙනා ඔය ඒ වුණාට සාමාන්‍යයෙන් අපි ටිකක් යනකොට එහෙම බර අඩු කරගන්න පුළුවන් උපරිමෙන් ඉතින් විශේෂයෙන් පළතුරු වගේ දේවල් තැලෙන්නේ නැති වෙන්න පුළුවන් නම් ගෙනියන්න බලන්න කන්න ඇති වෙන්න කන්න තියාගන්න වතුර බෝතල් වලත් අනිත් එක තමයි පුළුවන් නම් කැම්ප් කරනකොට වතුරක් ළඟ ඒ කියන්නේ මම මේ කියන්නේ සාමාන්‍ය වතුර පාරක් Tamanට පාවිච්චි කරලා ගන්න පුළුවන් මේ වතුර ටිකක් තියෙන හරියක කැම්ප් කරගන්න එක වතුර අපිට ඕන වෙන හින්දා අනිත් දේ තමයි ගඟවල් ලයිනේ දියෑලි වල ඒ වගේ තැන් වල කැම්ප් කරනකොට පොඩ්ඩක් බලන්න විශේෂයෙන් මම දැකලා තියෙනවා දියලුම මං ගියපු වෙලාව උඩ දියලුම ගියා දියලුම මැද ගලක පවා මේ උඩ දියලුමේ කැම්ප් ටෙන්ට්ස් ගහලා තියෙනවා එහෙම කරන්න එපා හේතුව ඒ කියන්නේ ඒ ගඟේ හෝ ඒ තැන්වල උඩට වැස්සොත් එන වතුර ප්‍රමාණය අපිට හිතා ගන්න බැරි ලොකු වතුර ප්‍රමාණයක් එන්නේ ඒක දකින්න ඕනේ ගොඩක් අය දන්නේ නැහැ ඔය ගොඩක් අය ගඟවල් වල ගිහිල්ලා ওই වැස්ස කාලේට එහෙම ගහගෙන ගිහිල්ලා තියෙන ගොඩාක් වෙලාට ඔය ෆ්ලෑෂ් ෆ්ලඩ් ඇවිල්ලා කියන්නේ ওই ගම්වල කට්ටිය කියන්නේ බොර එනවා කියලා. ඉතින් ඒ බොර ඇවිල්ලා තමයි ගොඩාක් අය ගහගෙන ගිහිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන්
මේ මට්ටමේ යන වතුර ප්‍රමාණය මේ මට්ටමට ඉස්සෙන්න යන විනාඩි විනාඩි දෙකක් තුනක් ඇතුළත. ඉතින් මම ඒක ඇස් දෙකෙන් ඕන තරම් දැකලා තියෙනවා. ඒක හින්දා බොහෝම පරිස්සමෙන් ගඟවල් වල දියෑලි වල අයිනට මේ කරන්න. මොකද ගඟ අයිනි වුණත් ටෙන්ට් එක ගහනවා නම් චුට්ටක් ගොඩක්ම එහාට වෙන්න ගහගන්න හේතුව මේ ඒ ෆ්ලෑෂ් බ්ලඩ් ආවොත් එහෙම උගලොන්ට දුවා ගන්නවත් එලා නැහැ සමහර වෙලාවට. ඒක හින්දා බොහොම පරිස්සම් වෙන්න. ඉතින් අර ආසාවට උදේට නැගිටිනකොට ලස්සන්ට දියෑල්ල පේන විදිහට මැද ඒ වගේ මේ කියන්නේ අවදානම් වැඩ කරගන්න එපා. මේ කැම්පින් කරද්දි මොකද මේ ඒක 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 හරිම අවදානම් වැඩක්. අනිත් එක අලුතෙන් යන කට්ටිය වුණත් දැන් ඉන්න කට්ටිය වුණත් ඉතින් පොඩ්ඩක් බලන්න ඕගොල්ලෝ කැම්ප් කරන තැන තවත් ගොඩක් අය කැම්ප් කරනවා නම් ඒ අයට ඒ කියන්නේ කිසිම කරදරයක් වෙන්නේ නැතුව අවහිරයක් වෙන්නේ නැතුව බාධාවක් වෙන්නේ නැතුව හැසිරෙන්න පුළුවන් නම් ඔය සමහර කට්ටිය ගිහිල්ලා තියා සද්දෙට සින්දු ගිය ඒ කවන්නේ. ඒ වුණාට අර තව කෙනෙක් ඇවිල්ලා ඒ නිදහස විඳින එක ගොඩක් වෙලක් නැති වෙන. ඒ කියන්නේ ගොඩක් අය ඉන්න තැනකට යනවා නම් ඒ විදිහට පොඩ්ඩක් පුළුවන් නම් මේ හැසිරෙන්න පුළුවන් නම් හොඳයි. ඉතින් ගොඩක් අපි දැකලා තියෙනවා එහෙම ඒ විදිහට හැසිරෙන්නේ නැහැ සමහර අය. අනිත් එක තමයි එක්ස්ට්‍රා තව බෑග් එකක් ගෙනියන්න පොඩි සිලි බෑග් එකක් හරි තඹුන් කන බොන දේවල් සිලි බෑග් දරවද මේවද ඔක්කොම ටික දාලා ආයි ගෙන්න. ඕගොල්ලෝ ඒක දාලා යන්න එපා පැන් තැන් වල. හේතුව මේ දැන් ගොඩාක් වෙලාවට නාස්ති වෙලා තියෙන්නේ එහෙම හින්දා. ඉතින් කැම්ප් කරන තැන් ගොඩාක් ඒවයි. ඔය අරේ පේන ඔය වංගෙඩි ගල ගත්තත් කුහේ ගත්තත් කැම්ප් කරන්න ගියොත් සමහර අය පිරිසක් ඉන්නවා ඒවා දාලා එනවා ගිනිපත්තු කරන් පස්සේ ඒක නිවන්න. ඊට පස්සේ සිලි බෑග්ද වතුර බෝතල්ද ඒවා මේවා හැම එකම දාලා එනවා. ඉතින් ඒ වැඩේ කරන්න එපා. ඉතින් මොකද අපේ ඉදිරියට කැම්ප් කරන කට්ටියගේ සේවයටත් ඉදිරියට මේ රට දැන් කාලා ඉවරයිනේ. මේකේ තියෙන ලස්සනත් කන්න නැතුව ඒවා අපි ආරක්ෂා කරගන්න ඕනේ. ඉතින් මේ ඒකෙ හින්දා ඒ දේවල් සුට්ටක් ඔළුවට තියාගන්න බොහෝම පරිස්සමෙන් හයික් කරනකොට කැම්ප් කරනකොට යන්න. ඊට පස්සේ ඔය වීසික් වගේ තියෙන කට්ටිය ඉන්නවා නම් ඒ වගේ තියෙනවා නම් ඒගොල්ලොන්ගේ ඉන්හේලර්ස් ගෙනියන්න. ඊට පස්සේ පේන් කිලර්ස් ගෙනියන්න පුළුවන් නම් ඊට පස්සේ තුවාල වුණාම ගහගන්න පොඩි පොඩි ඒ වගේ මෙඩිකල් පොඩි චූටි පැක් එකක් හදාගන්න මේ තියෙන මේවා. ඊට පස්සේ ඔය හෙම්බිරිසාවට වගේ ගොඩක් වෙලාවට සීතල පැතිවල ඉන්නකොට සමහර අයට හෙම්බිරිසාව හැදෙලා ඉක්මනින්ම. ඉතින් ඒකට අවශ්‍ය මොනවා හරි පොඩි බෙහෙත් ගෙනියන්න, ඔලිය කැක්කුමට ගන්න මොනවා හරි තියෙනවා නම් ගෙනියන්න. ඒ වගේ මට මේ මතක් වෙච්ච ටික තමයි මම ඔයගොල්ලන්ට කිව්වේ. ඉතින් අලුතේ යන්න ඉන්න කට්ටිය එහෙම ආස ඉන්න ආස අය ඉන්නවා නම් කැම්ප් කරන්න එහෙම ওই දේවල් ගොඩාක් හිතන්න, තව පොඩ්ඩක් අහලා බලන්න, පුරුදු කට්ටියක ගහන්න, හිතුමනා අපිට ගිහිල්ලා තැන් තැන් වල ටෙන්ට් ගහලා මේ කැම්ප් කරන්න යන්න එපා. මොකද ඔයගොල්ලෝගේ ජීවිතයේ අවදානම් වෙන තැන් තියෙනවා. ওই කඳු අයින් වල එහෙම යනකොට පවා බොහොම පරිස්සමෙන් යන්න. දියාලි උඩට ගියත් ඒවා අයින් යනකොට ලිස්සනවා. සමහර වෙලාවට වේලිලා තියෙන පුළුවන් වෙලාවට කකුලේ අපේ වතුර ගෑවිලා ඒ තැන්වල අපි අඩිය තිබ්බොත් එහෙම ලිස්සනවා. ඉතින් ඒක හින්දා ඒ තැන්වල යනකොටත් බොහොම පරිස්සමෙන් යන්න. මේ මොකද ඒක ගොඩක් වෙලාවට සමහර වෙලාවට ගොඩාක් අය අනතුරට ලක් වෙන තැන් තමයි ඔය දේවල්. මට මතක විදිහට ওই දේවල් ටික තමයි. ඉතින් තව ගොඩක් දේවල් ඇති. ඉතින් කැම්ප් කරන කට්ටිය, කැම්පින් යන කට්ටිය, හයික් කරන කට්ටිය, ඔයගොල්ලෝ තව තව ඔයගොල්ලෝ දන්න දේවල් තියෙනවා නම් යටින් කමෙන්ට් කරන්න. ඉතින් එතකොට ඒක වැදගත් වෙයි. ඉස්සරහට කැම්ප් කරන්න යන ආසාවෙන් ඉන්න කට්ටිය. ඉතින් මේ වෙලාවේ පෙට්‍රල් එහෙම හරි මේ ලංකාවේ නැහැ. ඉතින් මම ගුණත් අපිම වෙන්දට වාහනේ හරි මේ ළඟදී බයික් එකක් හදාගත්තා ඇවිදින්න. ඒකේ හැරි තමයි යන්නේ. උනට දැන් පෙට්‍රල් නැති හින්දා ඉතින් මම පාරේ බස් එකේ තමයි මේ හැම තැනකම යන්නේ. ඉතින් ඕගොල්ලන්ටත් ගෙදරට හිර වෙලා ඉන්නව නම් ආසාවක් තියෙනවා නම් මොකද සාමාන්‍ය තරුණ කොල්ල කෙල්ල ආසයි ඕවට.
කොච්චර මේ ප්‍රශ්න තිබ්බත් ඉතින් මේ රටේ ප්‍රශ්න තිබ්බා කියලා අපි ගෙදරට වෙලා ඉන්න අවශ්‍යතාවය නැහැ අපේ ජීවිතේ අපි විඳින්න ඕනේ කොහොම හරි ඉතින් තමන්ගේ වැඩ කරගන්න ගමන් එහෙම තියනවා නම් බස් එකක නැගලා ඇවිල්ලා ඉතින් මේ තව ඕන තරම් මේ පැත්තට විතරක් නෙමේ තව ඕන තරම් තියෙනවා දැන් ඉතින් ඒවා බලන්න ඒවා මේවා කරන්න ඒවා විනාශ කරන්න නැතුව ඕගොල්ලොන්ගේ හයික් එකක් හෝ කැම්පින් හෝ ඒ යන අවශ්‍ය දෙයක් කරගන්න ඉතින් අපි හිතනවා අපි ප්‍රාර්ථනා කරනවා මේ රටේ තියෙන ප්‍රශ්න ඉක්මනින් ඉවර වෙයි කියලා ඔයගොල්ලොන්ටත් ආයි ඇවිදින්න පුළුවන් වෙයි කියලා ඔයගොල්ලොන්ගේ වැඩ හොඳට කරගන්න පුළුවන් වෙයි කියලා ඉතින් මේ තියෙන ප්‍රශ්න හැම දෙයක්ම ඉක්මනින් ඉවර වෙයි කියලා බලාපොරොත්තු වෙනවා එහෙනම් අපි තවත් බ්ලොග් එකකින් හම්බ වෙමු.